सिंगपोले सीलना सादर पीलिका सिंगधर्म चानल की अलग सीरी से पटंगत मेमन वीडियो दहाकट पड़ा दाल तीन तम लंकावे सिद्धमें गातन कथा इध मे वीडियो के अतम गातन कथावे एक तरह कांतावाग्ञन लंकावे कल हिट प्रसिद्ध कांतावाग्ञन तम कथाक හැබැයි මේ කාන්තාව ඇත්තටම ඝාතනය කරාද කියලා හොතින් එහෙම ඒහා සම්බන්ධයෙන් කිසිම තැනක කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. හැබැයි ඇය ඉතාමත් කුඩා කාලෙම මේ ලෝකෙ සමුගත්ත කාන්තාවක් තමයි. තවත් සරලව කියනවා නම් එහෙම 1985 වර්ෂයේදී ඇය තමයි ශ්‍රී ලංකා රූ රජින කිරුළ දිනාගත් කාන්තාව. ඒ විතරක් නෙවෙයි ඇය ඒ කාලයේදී කමල් අද්දරාරච්චි ඒ කියන්නේ ප්‍රවීණ රංගන කමල් අද්දරාරච්චි මහතාගේ පෙම්වතිය කියලාත් සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ කාන්තාව කවුද? ඇයි ඒ කාන්තාව ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා අපි කල්පනා කරේ. මේ හැම දෙයකටම උත්තරේ මේ වීඩියෝ ඉදිරියට බලාගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි කවුද මේ කාන්තාව කියලා. तपर लागिला पीज तपर लागिला आज तपर पीज तपर बिस्कु बिस्कु लागिला ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඇති. මේ සින්දුව කුඩා කාලේ අනිවාර්යයෙන් හැමෝම වගේ අහලා ඇති. ඒ කාලයේදී ඉතාමත් ප්‍රසිද්ධ සින්දුවක් මේකේ පොඩි කැලලක් තමයි ගත්තේ. ඊට හේතුව කොපිරයිට් ප්‍රශ්න හින්දා මේකට කොපිරයිට් වදිනවද දන්නේ නැහැ. ඉතින් කොපිරයිට් ප්‍රශ්න හින්දා පොඩි කැලලක් ගත්තේ. ඉතින් ඒ සින්දුව ඉතාමත් ප්‍රසිද්ධ සින්දුවක් තමයි ඒ කාලයේදී. ඒ සින්දුවේ ඉන්න ඒ කාන්තාව ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඇයගේ නම රමණි බාතලොමස්. මම ඒ වචනේ බාතලොමස් කියන වචනේ හරියට උච්චාරණය කරාද කියලා දන්නෙත් නැහැ. ඉංග්‍රීසියෙන් තියෙන්නේ B A R T H O L O M E U S Z කියලා තියෙන්නේ ඇයිගේ මේ සර්නේම් එක. ඒක උච්චාරණයේ වැරදීමක් තියෙනවා නම් එහෙම සමාවෙන්න. ඉතින් ඇය ඉපදෙන්නේ ලංකාවේ ගම්පහ ප්‍රදේශයේ තමයි. 1966 තමයි ඇය ඉපදෙන්නේ පවුලේ පළවෙනි ගැහණු දරුවා. ඉතින් අම්මයි තාත්තා ඉතාමත් සතුටු ඊට හේතුව තමයි පවුලේ පළවෙනි ගැහණු ළමෙක් හම් වෙනවා කියලා කියන්නේ. මුළු පවුලටම හොඳ කලදාසාවක් කියලා අදටත් අපි හැමෝම විශ්වාස කරන නිසා. ඉතින් ඇයගේ තාත්තා රේඩියෝ සිලෝන් එකේ තමයි ඒ කාලේ වැඩ කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ කාලේ හිටපු ප්‍රවීණ රංගන ශිල්පීන්, ගායන ශිල්පීන් මේ හැමෝම වගේ ඔහු පෞද්ගලිකව අඳුරනවා. ඒ විතරනේ අම්මත් කලා ශාස්ත්‍රයේ තමයි ඉඳලා තියෙන්නේ. ඇයත් සමහර ටෙලි නාට්‍යයන්, සමහර චිත්‍රපටවල එහෙම රඟපාලා තියෙනවා. ඉතින් රමණිගේ වයස 7 ඉඳලම ඇය ඉතාම දක්ෂ ශිෂ්‍යාවක්. ඒ විතරනේ ඇය ගෙදර ළඟ ඉන්න අනිත් ළමයින්ට පවා ඉංග්‍රීසි උගන්වන්න තරම් ඉතාම දක්ෂ දරුවෙක් තමයි රමණි කියලා කියන්නේ. එතරම්නේ කුඩා කාලයේම හොඳ රංගන හැකියාවක් ඇයට තිබිලා දිනවා, හොඳ නර්තන හැකියාවක් තිබිලා දිනවා. ඒ විතරක්නේ භාෂා හතරක් ඇය දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම ඉතාම දක්ෂ ශිෂ්‍යාවක් තමයි රමණි කියලා කියන්නේ. ඊට පස්සේ තමයි 1985 දී ලංකා රූ රජින ඒ පැජන්ට් එකේ ඇය පළවෙනි ස්ථානය දිනා ගන්නවා. අන්න එතනින් පස්සේ තමයි ඇය ලංකාවේ ප්‍රසිද්ධ කාන්තාවක් බවට පරිවර්තනය වෙන්නේ. කොච්චරක් ප්‍රසිද්ධද කිව්වා නම් එහෙම ඒ දවස්වල අපි හැමෝම දන්නවා තාමත් හුඟක් ගෙවල් වල මේ කැලෙන්ඩර් එක තියෙනවා. අද මේ ස්මාර්ට්ෆෝන් එක ආවට පස්සේ කැලෙන්ඩර් එක අපි හැමෝම අමතක කරලා තියෙනවා. හැබැයි ඒ දවස්වල මේ ස්මාර්ට්ෆෝන් එන්න කලින් හැමෝගෙම ගෙදර අනිවාර්යයෙන් කැලෙන්ඩර් එකක් තියෙනවාමයි, අනිවාර්යෙන් දෙකක්වත් තියෙනවාමයි. මේ කැලෙන්ඩර් එකේ සාමාන්‍යයෙන් ඒ කාලයේදී ප්‍රසිද්ධ එහෙම නැත්නම් ඒ වර්ෂයේ ප්‍රසිද්ධ කට්ටියගේ ඡායාරූප තමයි තියෙන්නේ. ඉතින් 1985 කැලෙන්ඩර් 1986 කැලෙන්ඩර්ස් එහෙම ගත්තා නම් එහෙම හැම කැලෙන්ඩර් එකේම ඇයගේ ඡායාරූපය තමයිලු තියෙන්නේ. ඒ කියන්නේ හැම ගෙදරකම වගේ මේ රමණි කියලා කාන්තාවක් ඉන්නවා. ඇය තමයි 1985 ලංකාවේ රූ රජින කිරුළ දිනාගත්තේ කියන එකත් හැමෝම දන්නවා. හැම ගෙදරකම ඇයගේ කැලෙන්ඩර් එක තමයි තියෙන්නේ. ඒ තරම්ම ප්‍රසිද්ධ කාන්තාවක් තමයි. ඊට පස්සේ ඇය චිත්‍රපටි හැම රංගපානවා භාග්‍යය කියලා ඇගේ චිත්‍රපටයක් තියෙනවා. ඒ වගේම ටෙලිනාට්‍යයන් පවා තියෙනවා. යුගාන්තය කියන ටෙලිනාට්‍ය, මේ වගේ චිත්‍රපටි ටෙලිනාට්‍ය මේ හැම දෙයකම වගේ ඇය රඟපාන්න පටන් ගන්නවා. ඔය අතරතුරම තමයි ඇය ලෝක රූ රජින තරගයට ඇමරිකාවට යන්නේ. ඇය එහෙ ඉන්නකොටම මෙහෙ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්න ඇය කොන්ට්‍රැක්ට් එක සයින් කරනවා. ඉතින් ඇය ඒ වෙලාවේ ඇමරිකාවේ ඉන්නේ. එතකොට ප්‍රධාන චරිතය රඟපාන්නේ රමණි සහ කමල් අද්දරාරච්චි. ඉතින් කමල් අද්දරාරච්චි කියන්නේ ඉතාමත් ප්‍රසිද්ධ නළුවෙක්, ඉතාමත් දක්ෂ නළුවෙක් කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් ඒ කාලයේදීම මේගොල්ලෝ දෙන්නා රඟපාන්න යනවා කියලා කියනකොට මේගොල්ලෝ දෙන්නගේ රසික රසිකාවෝ ඔක්කොම මේ ටෙලිනාට්‍ය ඉතාමත් හොඳ ටෙලිනාට්‍යයක් බවට පරිවර්තන වෙනවා. හැබැයි මේගොල්ලෝ දෙන්නා කලින් දැකලා තිබෙන්නේ නැහැ. කමල් අද්දරාරච්චි සහ රමණි මේගොල්ලෝ දෙන්නා කලින් දැකලා තිබෙන්නේ නැහැ මේ ටෙලිනාට්‍යයට කලින්.
ඊට පස්සේ ඇය ලංකාවට එනවා කමල් අද්දරාර්චි සමග මේ ටෙලි නාට්‍ය රඟපාන්න පටන් ගන්නවා අන්න එතනදී තමයි මේගොල්ලෝ දෙන්න ආදරය කරන්න පටන් ගන්නෙ ඉතින් ඔය අතරතුරම තමයි රමණිගේ පවුලේ උදවිය ඔස්ට්‍රේලියාවට ගිහිලා සෙටල් වෙන්න ඒගොල්ලන්ගේ ප්ලෑනක් තිබිලා තිබ්බා හැබැයි ඇය මෙහි ටෙලි නාට්‍ය වල රඟපෑවා ඒ වගේ හුඟක් වැඩවල ඇය කාර්ය බහුල වෙලා හිටියේ ඉතින් ඇය කියපේක දෙයක් තමයි අම්මලට ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාවට යන්න මම මෙහි ව්‍යාපෘතින් ටික ඉවර කරලා කමල් අද්දරාරච්චිත් එක්කම ඔස්ට්‍රේලියාවට එන්නම් කියලා තමයි ඇය කියලා තියෙන්නේ. ඉතින් ඇය නැති වෙන්න සතියකට විතර කලින් ඇය ආයමත් ගෙදර ගිහිල්ලා දිනා. ඒ කියන්නේ ඔය කාලවකවානුවේ ඇය රාජගිරි එක තැනක හිටියා කියලාත් එක තැනක සඳහන් වෙනවා. බොරල් එක තැනක හිටියා කියලාත් සඳහන් වෙනවා. කොහොමාරි බෝඩිමක හරි ගෙදර කරේ ඇය ඉඳලා දෙනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා දිනවා. ගෙදර ගිහිල්ලා ඒ කියන්නේ මේ දේ සිද්ධ වෙන 1985 ඇය රූ රජින තරංගය දින්න ඊට පස්සේ ඒ වෙලාවේ ඇය දාගෙන හිටපු ඒ ගව මෙහෙම නැත්නම් ඒ ෆ්‍රොක් එක. ඇයි 1987 කියන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ ගෙදර ගිහිල්ලා ඒ ෆ්‍රොක් එක ආයෙම දාලා බලලා තියෙනවා. මැරෙන්න සතියකට කලින් මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. බලලා මම තාමත් මේ ෆ්‍රොක් එකට ලස්සනයිද කියලා ඇයගේ අම්මගෙන් අහලත් තියෙනවා. ඊට පස්සේ ආයෙම ඒ ෆ්‍රොක් එක ගලවලා අල්මාරියේ තියලා ඇය ගිහිල්ලා තියෙනවා 1987 ජූනි මාසේ 30 වෙනිදා. ඉතින් මේක මම කලින් කිව්වා වගේ මේක ඝාතන කතාවක් නෙවෙයි ඒ විතරක් නෙවෙයි. ඇය කොහොමද මේ ලෝකෙින් සමුගත්තේ කියන එක අදටත් විශාල ප්‍රශ්නාර්ථයක් තමයි. වාහනයක යනකොට දොර ඇරිලා ඇය බිම වැටිලා තියෙනවා ඔළුවට වැදිලා තියෙනවා කියලා එක තැනක වාර්තා වෙලා දෙනවා. කොහොම හරි ඔළුවට වැදිලා තමයි ඇය මිය ගිහිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ කමල් අද්දරාර්චි බව ළඟ හිටියා කියලා තවත් වාර්තාවක සඳහන් වෙනවා. ඉතින් ඇය නැති වුණාට පස්සේ පවා කමල් අද්දරාර්චි තමයි මේ ඝාතනය කරේ කියලා තුඟක් කටකතා එහෙම පැතිරලා තිබ්බා. හැබැයි ඇත්තටම ඇයගේ ඒ ඝාතනය කොහොමද සිද්ධ වුණේ නිකන් විකිපීඩියා ඇයගේ විකිපීඩියා පේජ් එකට ගිහිල්ලා බලුවත් ඇයගේ ඝාතනය ගැන අන්නෝන් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒතරම් මේ හුඟක් ආටිකල්ස් මම රීඩ් කරා. ඒ ආටිකල් හැම දෙකම ඇයගේ ඝාතනය කොහොමද සිද්ධ වුණේ කියන එක අදටත් විශාල ප්‍රශ්නාර්ථයක් තමයි. ඉතින් මේ විදිහට ලංකාවේ ප්‍රසිද්ධ චරිතයන් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැතුව එක්කෝ ඒගොල්ලන්ව ඝාතනය කරලා එහෙම නැත්නම් කුමන හෝ හේතුවකින් ඒගොල්ලෝ මේ ලෝකේ සමු අරගෙන ගිහින් ඉඳලා මේ වගේ උඟක් ඉතිහාසයන් ලංකාවේ තියෙනවා. ඉතින් ඉදිරියටත් මේකේ සීරීස් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ලංකාවේ ප්‍රසිද්ධ මීට කලින්ත් අපි කරා ප්‍රසිද්ධ චරිතයන්ගේ ඝාතන. ඉතින් මේ වගේ මේක ඝාතනයක් කියලා කියන්න බෑ. ඉතින් මේ වගේ සිද්ධීන් පවා අනිවාර්යෙන් සිංහධර්ම channel එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් වීඩියෝ එක ඉවර වෙන්න කලින් මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ලංකාවේ සිදු වුණ ප්‍රසිද්ධ ඝාතනයන් තියෙනවා නම් එහෙම අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. එතකොට මේ ප්‍රසිද්ධ ඝාතනයන් ගැන අපිට වීඩියෝස් ගේන්න පුළුවන්. හැබැයි වැඩි වශයෙන් මීට කලින් මම කමියුනිටි පෝස්ට් එකේ දාලා තිබ්බ එකක්. ඒකේ වැඩි වශයෙන් මේ රොයල් පාක් ඝාතනය ගැන හැමෝම කමෙන්ට් කරලා තිබ්බා. ඒ වගේම සයපුද්ගල ඝාතනය, හෝකන්දර සයපුද්ගල ඝාතනය ගැන හැමෝම කමෙන්ට් කරලා තිබ්බා. ඒ හැම දෙයක්ම වගේ ප්‍රසිද්ධ ඝාතනයන් හුඟක් අපි කරලා තියෙනවා මේ වෙනකොට. තවත් එක උදාහරණයක් කියනවා නම් එහෙම කොටකෙතන ඝාතනය. අන්න ඒක පවා අපි කරලා දෙනවා. ඒ ඔක්කොම ප්‍රසිද්ධ ඝාතන කතාවල් ලංකාවේ. ඉතින් තවත් ප්‍රසිද්ධ මොනවා හරි අපි මිස් කරලා තියෙනවා සිංහධර්ම channel එකේ මිස් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් ඒක දේශපාලනයට සම්බන්ධ නැත්නම් අපි අනිවාර්යයෙන් ඒකේ වීඩියෝ එකක් ගේනවාමයි. සුබ දවසක්.